මේ ජනාධිපතිවරණයෙන් පස්සේ. ලංකාව ඇත්තටම දියුණුවේද? මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේ කතාව සම්පූර්ණයෙන්ම ඇහුවට පස්සේ ඔබටම හිතාගන්න පුළුවන් වෙයි ඇත්තටම ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් පිරිසක් හිතනවා ඇති, මම හිතේ තියන් ඉන්න නායකයා ගැන තමයි මේ කියන්න යන්නේ කියලා. පිරිසක් හිතනවා ඇති අනුර දින්නොත් තමයි රට දියුණු වෙන්නේ කියලා. තවත් පිරිසක් හිතනවා ඇති සජිත් දින්නොත් තමයි රට දිනන්නේ කියලා. තවත් කට්ටියක් රනිල් දින්නොත් රට දිනයි කියලා හිතනවා. ඒ වගේම තවත් පිරිසක් නාමල් දින්නොත් රට දිනයි කියලා හිතනවා. ඉතින් මේ වගේ තම තමන්ගේ පක්ෂ නායකයා දින්නොත් මේ රට දියුණු වෙයි, මේ රට වෙනස් වෙයි කියලා බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තම කාරණාව නම් ලංකාව රටක් විදියට නැගිටවන්න නම් මේ පේන්න ඉන්න කිසිම නායකයෙකුට බෑ. ලංකාවේ ජීවත් වෙන අපේ මෙන්න මේ සඳහන් කරන්න යන ආකල්ප සහ අපි හිතන විදිය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නම ඕනේ. නැත්තම් කවදාකවත් කවුරු ආවත් මොන පාලකයාවත් මේ රට දියුණු වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක අහලා ඔබ ඔබටම ඔබේ හදවතටම තට්ටු කරලා බලන්න. ඔබත් මේ විදියට හිතන කෙනෙක්ද? එහෙමනම් ඇත්තටම මේ ලංකාව දියුණු වෙන්න විදියක් තියෙනවද කියලා. පළවෙනිම කාරණාව තමයි ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ඉපදෙන රට ලංකාව වුණාට ඒ අයගේ සිහින ලෝක, සිහින මාලිගා තියෙන්නේ වෙන රටවල් වල. අපේ වැඩිහිටියෝ පවා අපේ පුතා වැඩ කරන්නේ මෙන්න මේ රටේ කියලා සුදු ජාතිකයන් ඉන්න රටක නම් ඔබ වැඩ කරන්නේ පදිංචි වෙලා ඉන්නේ. ඒ ගැන කතා කරන්නේ හරිම ආඩම්බරෙන්. බොහෝ පාසල් වයස්වල ඉන්න ළමයින්ගේ, තරුණයන්ගේ වුණත් හිතවල තියෙන්නේ හොඳින් ඉගෙනගෙන හොඳ ලස්සන දියුණු රටකට ගිහිල්ලා පදිංචි වෙනවා කියන එක තමයි ඩ්‍රීම් එකක් විදියට. ලංකාව මේ ආර්ථික ප්‍රශ්න වලින් දරුණුවටම වැටෙන්න කලින් පවා ඒක එහෙමයි. ඉතාම අඩුවෙන් තමයි අහන්නට දකින්නට ලැබෙන්නේ මං ලංකාවේ ඉඳලා මෙන්න මේ ව්‍යාපාරය පටන් ගන්නවා, ඒක මම ලෝක මට්ටමටම රැගෙන යනවා, එහෙමත් නැත්නම් මම මෙන්න මේ නිෂ්පාදනය සිද්ධ කරනවා, මම මෙන්න මේ ඉනොවේෂන් එක කරනවා, මං ලංකාව නියෝජනය කරමින් ලෝකෙම දිනනවා, එහෙම නැත්නම් මම මොකක් හරි ශේත්‍රයකින් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් එකක් වෙනවා, ඒක දියුණු කරනවා වගේ අදහසක්, වගේ අභිප්‍රායක් සහ ඉලක්කයක් අහන්නට දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. අපි මෙහෙන් ඉපදුණු දවසේ ඉඳලම යම් කිසි මට්ටමකට දියුණු වෙනකම් හැමදේම මේ රටෙන්ම ලබා ගත්ත වුණත් අපි ලෝකේ දකින්න පුළුවන් තැනකට දියුණු වුණාට පස්සේ ඔබ මේ රටේ දියුණුවට, එහෙමත් නැත්නම් ඔබ ඔය දියුණුවයි කියලා හිතන් ඉන්න රටක තියෙන දියුණුවේ තත්ත්වයට මේ රට අරන් ඒමට ඔබෙන් ලැබිය යුතු දායකත්වය ලබා නොදී ඔබ ඔබේ සැපය, ඔබේ ආරක්ෂාව සොයා ඔබ පලා යාම එදා සිට අද දක්වාම සිදු වුණා. සුදු ජාතිකයන් විසින් අවුරුදු 300ක්ම අපිව යටත් කරගෙන ඉඳලා අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හිතවලට කාවද්දලා ගිය ඒ ගැති බව, තමාව පහත් කොට සැලකීම, සුදු ජාතිකයන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ සියලුම දේවල් හොඳයි කියන ආකල්පය පරම්පරාවන් කිහිපයක් ගත වෙලත් තවමත් අපගේ සිත් තුළින් ඉවත් වෙලා නැහැ. ඔබ මේ රට දාලා වෙන රටකට ජීවත් වෙන්න යන එක සඳහා විවිධ හේතු ඔබ භාවිතා කරනවා. ඔබේ ළමයින්ගේ දියුණුව පතා, ළමයින්ගේ අනාගතය ගැන හිතලා, එයාලගේ ආරක්ෂාව ගැන හිතලා, එහෙමත් නැත්නම් මේ රටේ පාලකයන්ගේ වැරදි නිසා, මේ රටේ ක්‍රමය සිස්ටම් එකේ ඇති වැරදි නිසා, මේ රට වැඩක් නැති නිසා, මේ රටේ ඇති වෙන විවිධ කලබල නිසා, මේ රටේ අනාගතය විශ්වාස කරන්න බැරි නිසා, මේ සියලුම හේතු කාරණා ඔබ ඔබේ ගැලවීම සඳහා, එහෙමත් නැත්නම් ඔබේ සර්වයිවල් එක සඳහා කියන හේතුම පමණයි. ඒ වගේම මේ රට හැරලා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න අපිව මොටිවේට් කරන්න විශාල ප්‍රමාණයේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයන් ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපාර විසින් හුවා දක්වන්න හදනවා ඔබට තියෙන එකම ගැලවීම ඔබ වෙන රටකට ගොස් පදිංචි වීමම පමණයි කියලා. ඔබත් එවැනි පෝස්ට්, එවැනි පණිවිඩ කොතෙකුත් දැක ඇති.
නමුත් ඔබ සැබවින්ම මේ රටටම ආදරේ නම් ඔබ මේ රට වෙනුවෙන් සටන් කළ යුතුමයි. ඔබ දකින අනාගතය ඔබේ දරුවට මේ රට තුළ සකස් කර දිය යුතුමයි, නිර්මාණය කළ දිය යුතුමයි. ඔබත් මේ රටේ කොටසක්. ඔබ මේ රටේ නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනයෙන් පෝෂණය වෙලා සියලුම දේ සාරය මේ රටේ පුරාගෙන අවුරුදු 20ක් 25ක් වයසට ඇවිල්ලා හොඳින් වැඩිලා ලෝකය දකින්න දැනුමක් තේරුමක් තියෙන කාලයට පැමිණෙනකොට ඔබට යමක් කළ හැකි කාලයට පැමිණෙනකොට ඔබ ඔබේ වගකීමෙන් පලායාම ඔබේ යුතුකමින් පලායාම සිදු නොකර යුතුයි. ඒක හරියට යුද්ධයකදී අමාරුම අවස්ථාවකදී තමුන් තමුන්ගේ සේනාව අතහැර පලායාමක් වගේ ඔබ සටන් නොකර සිටීමක් වගේ. ඉතින් එහෙම වෙනවනම් මේ රට දියුණු කරන්නේ කවුද? ඉතින් මේ රට දියුණු වෙයිද? ඔබ වෙන රටකට ගිහින් ඒ රටේ පදිංචි වෙලා ඉන්න ගමන් මේ රටට බයිනවා, මේ රටේ දේශපාලනයට බයිනවා, මේ රටේ සංස්කෘතියට බයිනවා. නමුත් ඔබ මේ රටේ දියුණුව වෙනුවෙන් මොකක්ද ඇත්තටම සිදු කළේ? ඔබ ඔබේ හදවතට තට්ටු කරලා බලන්න. ඔබ වෙන රටක ඉඳලා මේ රටට ඇවිල්ලා ඡන්දෙ දහලා ගිහිල්ලා හා මම මේ රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරා කියලා හිතනවා නම් ඔබ තරම් මේ රටට විනාශයක් කරපු කෙනෙක් තවත් කොහෙවත් නැහැ. ඔබ හිතනවා ඔබ ඡන්දෙ දාලා ගියාම මේ රටේ ආණ්ඩුව වෙනස් කළාම මේ රට දියුණු වෙයි, මේ රටේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා. නමුත් ඔබ හිතන විදියට ඔය කිසිම දෙයක් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ තාමත් ඔබේ ගැලවීමේ න්‍යායෙන් මේ රට වෙනුවෙන් කිසිම දෙයක් නොකර මේ රට හැදෙයි කියලා බලන් ඉන්න කෙනෙක්ම පමණයි. නමුත් ඇත්තටම ඔබ ඔබේ රටට ආදරය කරනවා නම් ඔබ ඔබේ රට වෙනුවෙන් කුමන හෝ ශ්‍රේෂ්ත්‍රයකින් ඔබේ යුතුකම ඔබේ වගකීම ඉටු කළ යුතුයි. අද ඔබ දියුණුවේ කියා දකින ඒ සියලුම රටවල ඒ දියුණුවට ඒ තත්ත්වයට ඒ රටවල් පත් කළේ ඒ රටේ ජීවත් වෙන මිනිස්සු. ඒ පාලකයන් බිහි වුණේ ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙන්. ගැලවී යාමේ අදහසින් ජීවත් වෙන, හීන මානෙන් ජීවත් වෙන පරපුරකින් ගසා කන් නැති, හොරකම් කරන්නේ නැති, වංචා කරන්නේ නැති, තමාගේ ගැලවීම ගැන පමණක් හිතන්නේ නැති පාලකෙක් බිහි වෙයි කියලා අපිට හිතන්න අමාරුයි, හිතන්න බෑ. එහෙම පාලකයෝ බිහි වෙන්නේ නැහැ. එහෙම පාලකයෝ අපි හදන්න ඕනේ. අපේ ළමයින්ගෙන්, අපේ ඉපදෙන්න ඉන්න දරුවන්ගෙන් අපි ඒක පටන් ගන්න ඕනේ. අපේ රට අපි ගොඩ නගමු කියන ආකල්පයෙන් ජීවත් වෙන ඒ සතහ වැඩ කරන පරපුරක් ගොඩ නැගුවොත් අන්න ඔවුන් අතරින් රටට සුදුසු පාලකයෙක් කවදා හරි බිහි වේවි. එතෙක් අන්න ඒ දේ ඒ විදියට සිදු නොවන තාක්කල් අනිවාර්යයි මේ රට ඔබ හිතන විදියට දියුණු වෙන්නේ නැහැ. දැන් මේක අහපු ගොඩක් අය මට බනින්න පුළුවන්. මොකද ඔබ ඒ දේශපාලන පක්ෂයකට වහල් වෙලා ඉන්න නිසා. නමුත් ඇත්ත කාරණාව නම් අද මේ රට යම් කිසි පසුබෑමක් ලැබලා තියෙනවා නම් ඒකට ඔබත් මමත් අනිවාර්යෙම වග කියන්න ඕනේ. ඔබ කියයි මෙන්න මේ දේශපාලන පක්ෂය මේ රට මේ විදියට කෑවා, මේ දේශපාලන පක්ෂය මේ විදියට වැඩ කරා, මෙන්න මේ දේශපාලන පක්ෂය මෙන්න මේ විදිය වැරදි තීරණ ගත්තා, ඔය වගේ දහසකුත් හේතු ඔබ කියන්න පුළුවන්. නමුත් ඇත්තම කාරණාව නම් ඔය හැම දේකම කොහේ හරි කොනක ඔබත් ඉන්නවා. මොකද පොඩිම ඒකකයක් විදියට මේ රටේ ජීවත් වෙන එක මිනිසෙක් කියන ඔබ මේ රටේ ඔබ බලාපොරොත්තු වෙන දියුණුවට ඔබෙන් ඉටු විය යුතු යුතුකම ඔබ ඉටු කරලා නැහැ. ඉතින් ඔබේ යුතුකම ඔබ ඔබේ රටවලින් ඉටු නොකර ඔබ කොහොමද මේ රටේ දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ? දේශපාලනයෙන් හෝ වෙන ඕනම දෙයකින් ඔබේ හැකියාව, ඔබේ දක්ෂතාවය, ඔබේ හැකියාව සහ ඔබේ දක්ෂතාවය ක්‍රීඩාවෙන් වෙන්න පුළුවන්, කලාවෙන් වෙන්න පුළුවන්, විද්‍යාත්මක පැත්තෙන් වෙන්න පුළුවන්, ව්‍යාපාරයකින් වෙන්න පුළුවන්. මේ කුමන හෝ ශ්‍රේෂ්ත්‍රයකින් ඔබ ඔබේ කොටස රට වෙනුවෙන් ඔබ ඉටු කළ යුතුයි. ඔබ මේ රට ජයගෙන මේ රටේ නම සමග ලෝකය ජයගත යුතුයි, ලෝකයට යා යුතුයි, ජාත්‍යන්තරට යා යුතුයි, ලංකාව නියෝජනය කළ යුතුයි. නමුත් එසේ කිරීමට උත්සාහ කරන අඩුම තරමේ වෙනි අරමුණක්වත් ඇති අය සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයක්.
වැඩි දෙනාගේ වැඩි පිරිසකගේ ආකල්පය පවතින්නේ මේ රටින් නිදහස් වෙලා වෙන රටකට යෑමම පමණයි. අවබෝධ කරගන්න ඔබේ කොටස ඔබ ඔබේ රට වෙනුවෙන් සිදු කරන්නම ඕනේ. ඔබේ දක්ෂතාවය ඔබේ හැකියාව හරියට හඳුනගෙන ඒ තුලින් උපරිම කැපවීමෙන් දියුණු වෙන්න එවිට ඔබේ රටත් ඉබේම දියුණු වේවි. රටේ පවතින දේශපාලන ගැටලු, ආර්ථික ගැටලු, සංස්කෘතික ගැටලු, සමාජීය ගැටලු මේ සියල්ලන්ගෙම පැමිණෙන බාධාවන් ජය ගැනීමම තමයි ඔබේ අභියෝගය, ඔබට ලැබෙන අභියෝගය. අභියෝග ජය ගැනීමකින් තොරව ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ආකල්පයෙන් යුතු මිනිසුන් පිරිසක් කවදා හෝ මේ රටේ බිහි වෙන දවසට දේශපාලනඥයෙක් පැමිණිලා රට දියුණු කරන තෙක් බලා නොසිටින පිරිසක් බිහි වුණ දවසට මෙන්න මේ රට ශ්‍රී ලංකාව දියුණු වෙන්න පටන් ගනීවි. අනික් කාරණාව තමයි අපි අපේ අසල්වැසියා, තමන්ගේ යහළුවා, තමන් හඳුනන කෙනා දියුණු වෙනවට කැමති නැහැ. අපි කැමති නැහැ ඔවුන් අපිව අභිභවා යනවට. අපිට අමතක වෙනවා සමාජයක් විදියට අපෙන් කෙනෙකු ඉහළට යාම අපට නොදැනීම අපවත් ඔසවා තබන කාරණාවක් බව. ඉතින් සමාජය තුළ දියුණු වීම සඳහා අනිවාර්යයෙන්ම තරගයක් තිබිය යුතුයි. නමුත් අන් කෙනාගේ දියුණුවට අපි ඊර්ෂ්‍යා නොකළ යුතුයි. අපි ඒ සඳහා උදව් කළ යුතුයි. අපි කළ යුත්තේ ඔහුගේ දියුණුවට බාධා කිරීම නොවේ. ඔහුගෙන් ඉගෙනගෙන අපි දියුණු වීමට උත්සාහ කිරීමයි. අලුත් දේවල් සොයා ගැනීමට උත්සාහ කිරීමයි. අනික් වැදගත්ම කාරණාව තමයි ලංකාව මිනිස්සු. මම උතුරේ, මම දකුණේ, මම ඌවේ, මම අර ඉස්කෝලේ, මම මේ ඉස්කෝලේ කියමින් බෙදිලා ඉන්න එක තැනට සුදුසු කෙනාට ඒ තැන නොදීම. මෙන්න මේ කාරණාවන් ලංකාව අද මේ තියෙන තත්ත්වයට පත් වෙන්න පැහැදිලිම හේතුවක්. අපි දකින්න ඕනේ, අපි හිතන්න ඕනේ අපි ලංකාවේ කියලා. ලංකාව රීප්‍රසන්ට් කරන්න ඕනම ඉවෙන්ට් එකකදී ලංකාව හොඳම කෙනා ලංකාව රීප්‍රසන්ට් කරවන්න අපි ඕනේ කියන කාරණාවයි අපි හිතන්න ඕනේ. එහෙම නැතුව මගේ පාසලේ කෙනා, මගේ ප්‍රදේශයේ කෙනා යවුවා කියලා අපේ රටට වැඩක් වෙන්නේ නැහැ. ඔබේ පාසලේ කෙනා, ඔබේ ප්‍රදේශයේ කෙනා දක්ෂම කෙනා නම්, හොඳම කෙනා නම් ගැටලුවක් නැහැ. ඒත් ඔබේ පාසලේ වීම නිසා, ඔබේ ප්‍රදේශයේ වීම නිසා අපි දක්ෂතම කෙනාගේ අවස්ථාව නැති කරනවා නම් අන්න එතන අපේ රටට වැටීමක්, පරාජයක් පමණයි උරුම වන්නේ. මේ රටේ දේශපාලනය හෝ මේ රටේ පවතින ඕනෑම වෙනත් බාධාවක් ඔබේ දියුණුවට ඇති බාධාවන් ලෙස ඔබ දකින දේවල්, ඒ අරමුණට යාමට ඔබට ඇති බාධාවන් ජය ගැනීමම තමයි ඔබට ලැබෙන අභියෝගය. ඔබ කෙසේ හෝ ඒ අභියෝග ජයගත යුතුයි. ඔබ ඒ අභියෝග ජයගෙන ඔබේ අරමුණු වලට මේ රට තුළ ඔබ ගමන් කළ යුතුයි. ඉන්පසුව ඔබ මේ රට නියෝජනය කරමින් මේ ලෝකය හමුවට ආ යුතුයි. මේ ලෝකයට ඉදිරිපත් විය යුතුයි. ලංකාව නියෝජනය කරමින් ඔබ ලෝකය ජය ගන්නට යුතුයි. ඉතින් ඒ සඳහා ඔබට උත්සාහය, වීරිය, කැපවීම තියෙන්නම ඕනේ. ඉතින් මෙන්න මේ අරමුණෙන් යුතු මේ ලංකාව ජයගත හැකි පිරිසක්, ලංකාව නියෝජනය කරමින් ලෝකය ජය ගන්න පිරිසක් බිහි වෙච්ච දවසට පමණයි මේ රට දියුණු වෙන්න පටන් ගන්නෙ. එතෙක් ඔබ දේශපාලනඥයෙක් පැමිණ මේ රට දියුණු කරන තෙක් බලාගෙන සිටීවි. ඉතින් ඔබම තීරණය කරන්න, ඔබ මේ රට දියුණු කරන පුද්ගලයෙක් වෙනවද? තනි තනිව මගේ යුතුකම මගේ රට වෙනුවෙන් ඉටු කරනවද? එහෙමත් නැත්නම් කවුරු හරි පැමිණිලා මේ රට වෙනස් කරන තෙක්, දියුණු කරන තෙක් ඔබ බලාගෙන ඉන්නවද කියලා. තීරණය ඔබේ අතේ. මේ රට දියුණු කළ යුත්තේ ඔබමයි. මේ රටේ දියුණුව පවතින්නේ ඔබේ අතේමයි. ඔබට ජය.